එකට මන්ත්‍රයේ තමයි නිලමේ අපි දරුවන්ට කියලා දෙන්නේ විභාගයේ විතරක් දිනන්න නෙමෙයි 1 1 2 කියනවට වඩා එකකට තව එකක් එකතු වුනහම පුතේ දෙක හැදෙනවා කිව්වහම ඒ දරුවෙකට ආස අපි කල යුත්තේ මොකක්ද ගත යුතු තීරණය මොකක්ද කියන එක දරුවන්ගෙන් අපට දැනෙනවා ඒක තමයි ගුරුවරයෙකුට දැනෙන ඉව ඒ ඉව තමයි මං හිතන්නේ මගේ ප්‍රතිපලයේ මන්ත්‍රයේ බවට පත් වෙලා තියෙන්නේ ඉගැන්වීම කියන කලාව හරියට දන්නවනම් පැය දෙකක් නෙමෙයි පැය පහක් වුණත් පොඩි එකෙක් ඔන්ලයින් තියාගෙන ඉන්න පුළුවන් මම හිතන්නේ නිලමේ විභාග සමරූපණය කියන කන්සෙප්ට් එක ශිෂ්‍යත් විභාගේ දෙන දුවආදරුවන්ට ඔන්ලයින් හරහා ලබා දුන්නේ බොහොම වගකීමෙන් කියනවා අපි විතරයි ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙඩුවෙන් ක්‍රියාපදයක ආයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඇවිල්ලා ඉන්නේ හලාවත පහේ ශිෂ්‍යත් පාස් කරගන්න කොච්චරනම් මහන්සි වෙනවද අම්මලා තාත්තලා අපිට හම්බුණා ගුරුවරයෙක් මේ ගුරුතුමාගෙන් ඉගෙන ගන්න ළමයි අඩුම 80%කට වැඩියෙන් ප්‍රතිශතයක් අනිවාර්යෙන් හොඳට පාස් වෙනවා කවුද මේ ගුරුතුමා හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා අපි බලමු මේ ගුරුතුමාගේ කතන්දරේ මොකද්ද කියලා පහවසර ශිෂ්‍යත්ව විභාගය එහෙම නැත්නම් අම්මලාගේ විභාගය කියලා කියන්නේ අම්මලා තාත්තලා Tamange දරුවව මේ පහවසර ශිෂ්‍යත්ව විභාගය පාස් කරගන්න කොච්චර නම් දඟලනවාද අන්න එතනදී ඒකට ඒ ජයග්‍රහණය ලබන්න උදව් කරන එක්තරා විදියක විශ්මකර්ම වැඩකාරයෙක් එහෙම නැත්නම් ගුරුතුමෙක් හොයාගෙන අද අපි කතා කරන්න ආවා අද නිලමේ කතාවේ කතානායකයා ක්‍රිෂාන්ත අබේරත්න මහත්මයා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් දැන් ශිෂ්‍යත්ව විභාගයට උගන්වන ගුරුවරුත් ගොඩක් කට්ටිය ඉන්නවා එතකොට අම්මලා තාත්තලා සෑහෙන අමාරුවෙන් ළමයින්ව ඇදගෙන ගිහිල්ලා උගන්වලා දගලනවා ශිෂ්‍යත්වේ පාස් කරගන්න ලොකු ඉස්කෝලේකට දාගන්න මේ උගන්වන ගුරුවරු සෙට් එක ඇතුළත ඔබතුමා විශේෂ වෙන්නේ අය ඔව් නිලම කියපු කතාව හරියටම හරි ශිෂ්‍යත්වයට උගන්වන්න ගුරුවරු ඕනේ තරම් ඉන්නවා ඒ අතර මම විශේෂ වෙන්න හේතුව තමයි මම ප්‍රාථමික අධ්‍යාපනයේ පිළිබඳ පුහුණුවලත් ගුරුවරේ නැත්නම් විද්‍යාපීඨ ගුරුවරේ ඒත් එක්කම වසර 8ක විතර ගුරු පුහුණුවකින් පස්සේ විදුහල්පති ශ්‍රේණියට ආපු විදුහල්පතිවරේ ඊටත් අමතරව ජාතික තලයේ ශිෂ්‍යත්ව විභාග වැඩසටහන් කරන සම්පත්දායකයෙක් අපි කවුරුත් දන්න ජාතික රූපවාහිනියේ නැනමිහිර වැඩසටහනේ නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටල සම්පාදක මණ්ඩලයේ සමාජිකයෙක් ඊට අමතරව මේ දවස්වල සුවහසක් දුවදරු ආදරය කරන ශිෂ්‍යත්ව වැඩසටහන ඇට්ලස් ශිෂ්‍යත්ව පාඩම් මාලාවේ සම්පත්දායකයෙක් ඊටත් කලින් ගත්තොත් සුජය පත්‍රයේ සංවිධානය කරන දීපව්‍යාප්ත ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රධාන දේශකයා තව දුරටත් ගත්තොත් මෞබිම පත්‍රයේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රධාන දේශකයා ඒත් එක්කම වසර ගාණක් වසර 12කට ආසන්න සංඛ්‍යාවක් අකණ්ඩව ශිෂ්‍යත් විභාගයේ ශිෂ්‍යත්ව හපනුන් බිහි කරපු ගුරුවරයෙක් ඒ නිසා මං හිතනවා ඒ තමයි මගේ වෘත්තීය සුදුසුකම සුදුසුකම ඒ කියන්නේ ඒක තමයි විශේෂත්වය අනිවාර්යයි එතකොට ක්‍රිෂාන්ත මහත්මයා දැන් ශිෂ්‍යත්වය පාස් කරගන්න දෙමව්පියෝ ඒ ගන්න උත්සාහය ඇතර මති මහත් අනිවාර්යයි ආනුබී ක්ලාස් වලට ඇදගෙන දැන් ඔයාගේ පන්තියේ ඉගෙන ගන්න ළමයින් 75%කට අධික ප්‍රමාණයක් අනිවාර්යෙන් පාස් වෙනවා ප්‍රතිඵලය සාර්ථකයි ඒකට තියෙන මන්ත්‍රය මොකද්ද ඒකට මන්ත්‍රය තමයි නිලමේ අපි දරුවන්ට කියලා දෙන්නේ විභාගයේ විතරක් දිනන්න නෙමෙයි අපි දරුවන්ට කියලා දෙනවා විභාගයයි ජීවිතයයි දෙකම දිනන පාර ඒක තමයි මම හිතන විදිහට මගේ විශේෂත්වය අපි දරුවෙකුට උගන්වද්දී නිලමේ දැන් ප්‍රාථමික 1-5 ශ්‍රේණි වල ඉන්න පුංචි දරුවෝ 1-1 2 කියනවට වඩා එකකට තව එකක් එකතු වුනහම පුතේ දෙක හැදෙනවා කිව්වහම ඒ දරුවෙකට ආසයි ඒ දරුවෙකට කැමති ඒ නිසා මගේ මන්ත්‍රය තමයි උගන්නන දේ මොලේට විතරක් නෙමෙයි හදවතට දැනෙන්න උගන්නන එක. ඒ හැකියාව මට තියෙනවා. මොකද දරුවොත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරද්දී දරුවොත් එක්ක සමීප වෙලා සම්බන්ධ වෙලා වැඩ කරද්දී
දරුවන්ගෙන් අපට දැනෙනවා අපි කල යුත්තේ මොකක්ද ගත යුතු තීරණය මොකක්ද කියන එක දරුවන්ගෙන් අපට දැනෙනවා ඒක තමයි ගුරුවරයෙකුට දැනෙන ඉව ඒ ඉව තමයි මං හිතන්නේ මගේ ප්‍රතිපලයේ මන්ත්‍රේ බවට පත් වෙලා තියෙන්නේ සාර්ථකත්වයේ ඒක තමයි අනිවාර්යයෙන් කිෂාන්ත මහත්මයා ඔබ ශිෂ්‍යත්වයේ උගන්වනවා සාමාන්‍යයෙන් උගන්වන්නේ කොහොමද දැන් පන්ති පවත්වන්නේ කොහොමද ප්‍රොසීඩර් එකක් තියෙනවද ඔව් දැන් අපි කොරෝනා වසංගතයට කලින් ගත්තාම අපි හැමෝම ෆිසිකල් ක්ලාසස් නැත්තම් සජීවී පන්ති කාමරවල අධ්‍යක්ෂින් බින්ද ගුරුවරු සහ දරුවෝ මං හිතන්නේ නමුත් කොරෝනා වසංගතයත් එක්ක අපි හැමෝම ඔන්ලයින් පන්ති කාමරයකට සීමා වුණා මං හිතන්නේ ඔන්ලයින් පන්ති කාමරය මුලින්ම ලංකාව තුල සමාජගත කරෙත් අපි ඉස්ලාම මුහුණුපතේ සජීවී පාඩම් කරලා ඊට පස්සේ තමයි අපි ඔන්ලයින් පන්ති කාමරයට ආවේ මේ වෙනකොට ලංකාවේ සෑම නගරයකම දුවා දරුවන් අපේ පන්ති තුල ඉන්නවා විශේෂයෙන්ම සිප්මුතු ශිෂ්‍යත්ව පන්තිය කිව්වහම හැමෝම දන්න කියන පන්තියක් හැමෝම දන්න කියන තැනක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි සිප්මුතු ඔන්ලයින් පන්ති කාමරය තුල මේ වෙනකොටත් ලංකාවේ සුවහසක් දුව දරුවන්ට දැනුම ලබා දෙනවා ඒත් එක්කම දෙමාපියන්ට තමන්ගේ අරමුණ යථාර්ථයක් බවට පත් කරගන්න සිප්මුතු ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්ති කාමරය හරහා අපි දොරටු විවර කරලා තියෙනවා දැන් මේ සාමාන්‍යයෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න ළමයි ඔන්ලයින් ඉගෙන ගන්නවා මේ දවස්වල ටියුෂන් ක්ලාසස් තියෙනවා සෙමිනාස් තියෙනවා ඒ ළමයි ප්‍රශ්නයක් නැහැ කියමු දැන් මේ පහවසරේ පොඩි ළමයි දැන් පැය දෙකක් තුනක් ඔන්ලයින් ක්ලාස් එකක එකතරක හිටවගන්නේ කොහොමද සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කෙනෙක් පහවසරේ කියන්නේ සෙල්ලම් වයස හෙට දුවනවා මෙහෙට දුවනවා ඒ ළමයි කොහොමද ක්ලාස් එකේ රඳවගන්නේ නිලමේ මං හිතන්නේ අපි පැය දෙකක් නෙමෙයි පැය පහක් තියාගෙන ඉන්නවා ඔබ පුදුමයටපත් වේවි මේ දඟකාර කටකාර විෂේකාර පොඩි උන් ටික පැය පහක් ඔන්ලයින් පන්තිය තුල තියාගෙන ඉන්නවා ඒක තමයි මං කිව්ව අර ගුරුවරුන්ට දැනෙන ඉව අපි මේ පොඩි උන් එක්ක ගනුදෙනු කරද්දී මම මගේ තියෙන උපාධියවත් මම ලබාගෙන තියෙන අධ්‍යාපන මට්ටමවත් මේ පොඩි උන්ට කියලා දෙන්න ගියාට තේරෙන්නේ අපි පොඩියුන්ගේ සීමාව ඉඳලා වැඩ කරොත් මේ පොඩියුන් අපිට පැය 10ක් හරි ඔන්ලයින් තියාගෙන ඉන්න පුළුවනේ මගේ මාසික සම්මන්ත්‍රණයක් යනවා ඒ මාසික සම්මන්ත්‍රණේ හැම මාසෙම 3 වෙනි ඉරිදා මම සවස 3ේ ඉඳලා රාත්‍රී 8 වෙනකන් මේ පොඩියුන් ඔන්ලයින් තියාගෙන ඉන්නවා විශාල දරුවෝ පිරිසක් නමුත් අපිත් එක්ක වැඩ කරනවා අවසානයේ අපිට දෙන පණිවිඩය මොකද්ද සර් පුළුවන් නම් තව පැය භාගයක් ක්ලාස් එක කරන්න කියලා ඒ නිසා ඉගැන්වීම කියන කලාව හරියට දන්නවනම් පැය දෙකක් නෙමෙයි පැය පහක් වුණත් පොඩි එකෙක් ඔන්ලයින් තියාගෙන ඉන්න පුළුවන් දැන් ක්‍රිෂාන්ත මහත්මයා දැන් උගන්වනවා කියපුවම සාමාන්‍යයෙන් ක්ලාස් එක අපි වුණත් ඒ කාලේ ඉගෙන ගන්න කාලේ කොයි වෙලේද එළියට පනින්නේ කියලා බලන් ඉන්නේ සහ සමහරක් වෙලාවට සමහරක් ළමයිට මේක අපි තේරෙන විදිහ බෝරින් වෙන සීන් එකක් තියෙනවා ඒ කියන්නේ හරි අමාරුයි ඉන්න දැන් ඔයාගේ ඉගැන්වීමේ පිළිවෙල මත ළමයින්ට උගන්වනවා විතරද නැහැ නිලමේ මම ඒකයි කිව්වේ ළමයිට උගන්වනවා විතරක් නෙමෙයි අපි ජීවිතය ගැන කතා කරනවා මම මගේ පන්ති කාමරය තුල දිනපතා පන්ති අවසන් කරන්නේ දරුවගේ අම්මා තාත්තා දරුවා ගන්නට ගෙනල්ලා දරුවා ඉන්න තැනට ගෙනල්ලා මාපිය වන්දනා වැඩසටහනක් කරලා හේතුව තමයි මොලේ කොච්චර දිනුණු මිනිස්සු හැදුවත් වැඩක් නැහැ හදවත සංවර්ධනය වෙලා නැත්තම් හදවත දිනුණු වෙලා නැත්තම් ඒ වගේ අහිතකර ප්‍රතිඵල මේ වෙනකොටත් අපි භුක්ති විඳින්න පවතිනවා ඒ නිසා අනාගත සමාජයේ එතනින් ගලවා ගැනීමේ වගකීම ගුරුවරෙක් විදිහට මම බාර අරන් තියෙනවා ඊට අමතරව මගේ පන්ති කාමරය තුල අපේ පන්ති කාමරය තුල අර විෂය නිර්දේශය උගන්වනවට වඩා අපි දවස ගානේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරනවා ඒක අපේ විෂය නිර්දේශයේ නැති දෙයක් වෙන්න පුළුවනි නමුත් දරුවටේ ජීවන අත්දැකීම ලබා දීම සඳහා මම හැමදාම පන්ති කාමරය තුල ප්‍රැක්ටිකල් වැඩක් කරනවා ඒත් එක්කම මාසයකට සැරයක් අපේ සම්මන්ත්‍රණ තියෙනවා ඔන්ලයින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ ඊට අමතරව මාසයකට සැරයක් විභාග සමරූපණයක් කරනවා මම හිතන්නේ නිලමේ විභාග සමරූපණය කියන කන්සෙප්ට් එක ශිෂ්‍යත් විභාගේ ලියන දුවා දරුවන්ට ඔන්ලයින් හරහ ලබා දුන්නේ බොහොම වගකීමෙන් කියනවා අපි විතරයි එතනදී අපි නියමිත වේලාවට නියමිත කාලසටහනට ප්‍රශ්න පත්‍රය දීලා ඒ වේලාවට ප්‍රශ්න පත්‍රය ලියන්න අවස්ථාව දීලා ප්‍රශ්න පත්‍රය නැවත තැපැල් මාර්ගයෙන් මම ගෙන්නගෙන විභාග අධීක්ෂක කණ්ඩායමක් විශේෂයෙන්ම උත්තරපත්‍ර පරීක්ෂකවරු විදිහට වැඩ කරන ගුරුවරු කණ්ඩායමක් දාලා
ඒ ප්‍රශ්න පත්‍ර එකින් එක අධීක්ෂණය කරලා ලකුණු දාලා ඒ ලකුණු වලට අදාළ සහතික පත්‍රත් එක්ක නැවත ප්‍රශ්න පත්‍රයේ දරුවන්ගේ ගෙදරට යවනවා. ඒ නිසා සිප්මුතු අපේ ශිෂ්‍යත්ව පන්ති කාමරය කියලා කියන්නේ සංවිධානාත්මක ඉලක්ක සහගත වැඩක්. ඒ විතරක් නෙමෙයි අවසානයේ මම දැනටමත් මගේ මේ අවුරුද්දේ දරුවන්ට පොරොන්දු වෙලා තියෙනවා. ලංකාවේ වැඩිම ලකුණු ගන්න සිප්මුතු අපේ ශිෂ්‍යත්ව පන්ති කාමරයේ දරුවට මුදලින් රුපියල් ලක්ෂයක තෑග්ගයක් මම දෙන්න මේ වෙලාවෙත් මම මගේ දරුවන්ට පොරොන්දු වෙලා තියෙනවා. එතකොට මුදලින් රුපියල් ලක්ෂයක තෑග්ගක් දෙන්නේ වැඩිම ලකුණු ගන්න හොඳම දරුවට. එතකොට දෙමෝපිය කොච්චර උනන්දු වෙනවද නැද්ද තමන්ගේ දරුවන්? මොකද මෙතන උගන්නන පිළිවෙල අනුව මෙතන උගන්නන දේවල් අනුව සහ සදාචාර සම්පන්න විදියට මේ කටයුතු කරනකොට කොච්චර උත්සුක වෙනවද ඒකට යොමු කරන්න. දැන් මොන මොන වයස්වල කට්ටියද මොන මොන වයස්වල ළමයිද මේකට සම්බන්ධ වෙන්න පුළුවන්? දැන් පහ වසර ශිෂ්‍යත්වයේ කරනවා කියපුවම පහ වසර ළමයි පමණක්ද? නෑ නිලමේ මෙහෙමයි. දැන් අපේ සිප්මුතු පන්ති කාමරය තුල ඔන්ලයින් පන්ති කාමරය තුල 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ට පන්ති පැවැත්වෙන ඔන්ලයින් පන්ති විදිහට විශේෂයෙන්ම මගේ ශිෂ්‍යත්ව පන්තියට 3 ශ්‍රේණියේ ළමුන් තමයි ඇතුළත් කරගන්නේ. 3 ශ්‍රේණිය, 4 ශ්‍රේණිය, 5 ශ්‍රේණිය ළමුන්ට තමයි මේ මගේ ශිෂ්‍යත්ව පන්තිය පැවැත්වෙන්නේ. එතනදී අර කිව්ව විභාග සමරූපණ මාසික සම්මන්ත්‍රණ කියන කොටස් ටික 5 ශ්‍රේණියේ දරුවන්ට අදාළව පැවැත්වෙනවා. එමෙ නැත්තම් පාසලේ 3, 4, 5 ශ්‍රේණිවල ඉගෙන ගන්න ලංකාවේ ඕනෑම පාසලක දුවා දරුවන්ට පුළුවනි සිප්මුතු ශිෂ්‍යත්ව පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේක එක්තරා විදිහකට බැලුවොත් පන්තියක් නෙවෙයි, මේකත් ඉස්කෝලයක් තමයි. අනිවාර්යෙන් මේක ඔන්ලයින් ඉස්කෝලයක් නැත්නම් සයිබර් ඉස්කෝලයක්. කොරෝනා වසංගතය අපට දුන්න හොඳම දායාදය වෙන්න පුළුවනි. අපි හැමෝම දුරස්ත වෙලා ඇද්දි දුරස්ත අධ්‍යාපනය යටතේ අපි පටන් ගත්තා සිප්මුතු සයිබර් පන්තිය නැත්නම් සයිබර් ඉස්කෝලේ. අපි ගියම කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා? සිප්මුතු අපේ සයිබර් ඉස්කෝලේට නැත්නම් සයිබර් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවනි. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික් පුරා සිප්මුතු නියෝජිතයෝ ඉන්නවා. ඒ නියෝජිතයන් හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවනි. එහෙම නැත්නම් අපේ හොට්ලයින් දුරකථන අංකය තියෙනවා 0112 511 511 0112 511 511. එහෙම නැත්නම් මුහුණු පොතේ ත්‍රිශාන්ත අබේරත්න කියන account එක බලන්න පුළුවනි. එහෙම නැත්නම් ශිෂ්‍යත්වයට ත්‍රිශාන්ත සර් කියන Facebook page එක බැලුවොත් ඔබට මේ පිළිබඳ තවදුරටත් තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයාලට සම්බන්ධ කරගන්න විදිය දැන් tire දිසන ඇති දුරකථන අංකය වගේම description එකේ තියෙනවා. අපි Facebook pages දෙකේම link එක දාලා ඒ මාර්ගයෙන් ඔයාලටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ අම්මලගේ විභාගය නැත්තම් පහේ ශිෂ්‍යත්වය. මේ ශිෂ්‍යත්ව විභාගය පාස් කරගන්න ලොකු ඉස්කෝලේකට තමන්ගේ දරුවා දාගන්න අම්මලා තාත්තලා කොච්චර කැප වෙනවද? අන්න ඒකට තියෙන හොඳම තෝතැන්න, හොඳම වැඩකරු, හොඳම පුද්ගලයා එක තමයි අද අපි කතා කරේ ක්‍රිෂාන්ත අබේරත්න මහත්මයා. ඉතින් සම්බන්ධ කරගන්න විදිහත් අපි කිව්වා. අවශ්‍යතාවයේ තියෙන කට්ටිය අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න. සාමාන්‍යයෙන් උගන්නනවා විතරක් නෙවෙයි මෙතන සදාචාර සම්පන්න දරුවෙක් බිහි කරගන්න ඉස්සරහට අවශ්‍ය දේවල් ගොඩක් කියලා දෙන හොඳ තෝතැන්නක්. එහෙනම් ක්‍රිෂාන්ත මහත්මයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි සමග ඉක්ුණාට. ඔබතුමාගේ වටිනා කාලය කැප කරලා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි හැමදාම විශේෂ දේවල් අරන්ගෙන මේ විශේෂ දේවල් ඔයාලගේ ජීවිතේට වැදගත්. ඔයාලා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ ඉන්දියක් අරගන්න ඒක අපිට ගොඩක් වටිනවා. විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඉතින් යන්න කලින් මතක් කරනවා තව පාරක් නිලම YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලා තියෙන රතු වල බටන් එක click කරලා subscribe කරන්න. අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.